මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරී මුදලි නායක සෝමරත්න රන්රඹුටන් ගස් දෙකයි ඇටි කුකුලන් පස් දෙනයි උන්ගේ ඇස් රතු වෙලා බලන්ට බැරි ලැස්සෙනයි වැරදි නෑ කමන්නේ ඈ කොයිනි මොකද නඹ ඔය හැටි සන්තෝෂෙන් ඉන්නේ මනමාලේක් වත්තාව දොයා බලන්න ඇයි නරකද මම මේ හේනේ කුඹුරේ වැඩ කර කර කාලේ ගත කරනවට වඩා එහෙම දෙයක් කරගන්න මඟ පෑදෙනව නම් ඒක කොච්චර ලොකු ආසනාවක්ද අනේ හේ උනාන්ට කොයිනි අපට ඒ වාසනාව පේන පලාතක නෑ වෙලාවෙන්ට ඕන සපුමලිය මොකද උයි වෙලාව කියන්නේ දැන් බලන්න මේ මුවන් පැලැස්සේ ගම්මුලා දෑනියගේ දෝනියෙන්ද තාමත් ගෙදර. ඇයි බිසෝට ඒ වෙලාව ආවෙ නැද්ද? කෝ දැන් බිසෝගේ උචාරුව? කෝ මල්මාල නාමෙල්? ඔන්න වෙලාවේ හැටි. ඒකනම් බොහෝම හොඳ වැඩක් සපු. බිසෝට ඔහොම වෙලා මදි. මගේ නාමෙල් ඈත් කරලා ඇදගත්තට. ඒ කියන්නේ නාමෙල් කොයිනිට පොරොන්දු වෙලා හිටියද බඳිනවයි කියලා? කියන්නේ නාමෙල් මුලින්ම මට ටියුෂන් දෙන්නනේ පටන් ගත්තේ. හරි හරි ඒක මන් දන්නවා. ඉතින් නාමෙල් අපේ ගෙදරට ආවා ගියා. මට ඉගෙනුවා. කෝ ඉතින් ඔය ඉගෙන ගත්තේ? ඉන්ටකෝ කියනකල්. නාමෙල් ඒ කාලේ මා එක්ක යාළු වෙලා ඉන්නවා දැකපු බිසෝ ඉරිසියාවෙන් පුපුරන්ට ගත්තා. පිපුරුව නම් ඔය තාම තින්නේ? බිසෝට වඩා ඉරිසියා උනේ කවුද දන්නවද? අනිත් කෙල්ලෝ. නෑ සපු බිසෝගේ අම්මා මුණව ඒ වයසක අම්මේ ඉරිසියා කරුනේ දෝනියන් දැට ඉගෙන ගන්නට බැරුව පේල් වෙන හින්දා මං හොඳට ඉගෙනගෙන ඉහලින් පාස් වෙයි කියලා බය වුණා යා ඒක මදි පුංචි කමක් නේ මහාන් තාත්තෙන් පිම්බිලා ඉන්න ආරච්චි පවුලට ඔන්න ඔන්න ලොකු බිම්මලක් ඔය 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 ගලකාර කොයිනි හානේ ඕ මයි මොකක්ද ඒක උඹස් බිම්මලද්ද නෑ ඔය ලොකු බිම්මල් වලට අපච්චි කියන්නේ ඌරුපා බිම්මල් කියලයි මේ 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 තියෙන පුංචි බිම්මල් වල නම දන්නවද කොයිනේ පුංචි බිම්මල් බිම්මල් වර්ග ගොඩාක් තියෙනවා එතකොට මේ පුංචි බිම්මල් නෑ කොයිනේ මේව හීන් වැලිය බිම්මල්. ආ. බිම්මල් වර්ග ගොඩක් තියෙනවා. බිම්මල් වලට හොඳ හොඳ තේරුම් ගොඩකුත් තියෙනවා. මේ මේ දැන් මේක ඇති. මේ ඉතින් දැන් කියන්නකෝ. ඔයාගේ පරණ ආදර කතාව කොයිනේ? ලොකු මණිකිච්චි ඉස්කෝලේ ලොකු මහත්තයාට වැඳ වැටිලා කීවලු බිසෝට උගන්නන්නට කවුරු හරි හොඳ ගුරුවරයෙක් හොයලා දෙන්නේ කියලා. ලොකු මණිකිච්චි කීවේ ලොකු මණිකිටද? නැතුව වෙන කාටද? ද තමයි නාමෙල් බිසෝට ලං කෙරුවේ. ඒ ඒ කවුද අර එහා එන්නේ ඉහළට එන්නේ? අර ගෑනු කෙනෙකුයි අර අර මිනිහෙකුයි. ඒ එනේ වැඩ කරන ගෑණියෙකුයි මිනිහෙකුයි මං හිතන්නේ. හැබැයි ඒ දෙන්න ඇවිත්ගෙන එන්නේ මේ මේ වැතරයි කොයිනේ. එයාදින් අපි තව බිම්මල් ටිකක් කඩාගෙන යමු හිඹුටු කඩන්ට ආරච්චිලගේ මාලිගා තැන්නට. ඉතින් ලොකු මහත්තයා බිසෝට පාඩම් කියා දෙන්න නාමෙල්ව පංගාත්තු කෙරුවද? අන්න එතන තමයි නාමෙල්ගේ හිත බිඳෙන්න බිසෝ රඟපෑවේ. බිසෝට හපන් එයාගේ අම්මා. නාමෙල්ට කෑම බීම, ඉඳුන් හිටුන් සේරමයි ආරච්චිලගේ බූදලේ ආදායම් තක්සේරුව කරන්ටයි ඒව නඩත්තු කරන්ටයි සේරම දුන්නා. එතකොට නාමෙල් කොහෙද නැවතුනේ? ආරච්චිලගේ දැවැන්ත වලව්වේද ඉලව්වේද කියන පරණ ගෙදරම නවතින්ටත් හදා දුන්නනේ ලොක්කි. ඉතින් කොයිනි හිතන්නේ
නාමිල්ට බිසෝ මුණ ගැහුනේ නැතිවෙන්ට නෙලාකට අපි බැඳලා හුඟාක්කල්. මං තාමත් දුක් වෙනවා නාමිල්ව බිසෝගේ පැත්තට හැරිච්ච එක ගැන. එක අතකට මං සන්තෝෂ වෙනවා බිසෝ ඒ විදිහට හැංගිලා ඉන්න එක ගැන. බිසෝ හැංගිලා නොවේලුනේ බෙදගෙදර ඉන්නේ. මොකද්ද ලෙඩකට බේත් ගන්ටලු නැහි ඉන්නේ. අනේ නිකන් ඉන්න සපු. මතකද අර කවි කොලියේ තිබ්බ කවිය? මං හිතුවි ඒ කවිය ලියුවේ කොයිනී කියලායි. ඒ වුණාට බිසුවට එහෙම දෙයක් වෙලා නැහැයි කියලානේ මිනිස්සු කියන්නේ. එහෙනම් ඇයි එළියට එන්නේ නැත්තේ? ලෙඩක් හැදිලා නම් ඉන්නේ. වෙදරාලා හාමි කියන්ට ඇති එළියට යන්න එපයි කියලා. නාමලුත් මේ පැලැස්සෙම කොහේ හරි ඉන්නවයි කියන්නේ. මාත් හිතන්නේ එහෙමයි. මට හරිය දුකයි සපු නාමල් ගැන. දුක් වෙලා පළක් තියනවේ කොයිනි. ඇයි නැත්තේ සපු? එයා කවදා හරි දවසක මාව හොයාගෙන ආවොත් මං එයාව ආදරෙන් පිළිගන්නවා. බලනවා කවුද එන්නේ කියලා. ආරච්චිලයි ලොකු. අන්න 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 කවුද අර ඒරට වැදිලා එළවලු කඩන්නේ? ඒ ඒ ඒ කවුරුණත් මම මේක ලේසියෙන් අරින්නේ නෑ. අර කොට උර දෙකක්ම පුරෝගෙන කඩාගත්තු සේරම අරගෙන වරෙල්ලා මා ඉස්සරහට. වරෙල්ලා වරෙල්ලා. කවුද දන්නවදේ? කවුද? පහළ ගෙදර කොයිනි, ඉහළ ගෙදර සපු මලි. මොන කෙහෙල් මලි වුණත් මට කමක් නෑ. මගේ ඇල්හෙනට අවසර නැතුව ඇතුල් වෙලා පළදාව හොරකම් කෙරුවට දෙන්න පුළුවන් ඉහළම දඬුවම දීලයි මං පස්ස බලන්නේ. හැබැයි මේ උන් දැන් ඉන්නේ අපේ හේනේ නෙවෙයි වෙද මාමගේ ඉඩමේ මායිමේ. ඔන්න ඔන්න ඉතින් ඒ සැරේ ලොකු මට මායිම ගැන කියන් තේනවා. ඊට කලින් අර කෙල්ලෝ දෙන්නා හොරකම් කරපු දේ මට බලන්න ඕනේ. ඔව්. ඒයි කෙල්ලනේ, ඔය අත්වලින් නෙල්ලගෙන ඉන්න ගඩා ගැටි හරියා අලබතල හරි මලු දෙකම අරගෙන මේ මා ඉස්සරහට එනවා. හොඳයි. ඔය ඉක්මන්ට. ඔය ඔය රතු හැට්ටකාරී තමයි කොයිනි. මතකද ඒ දවස්වල අපේ බිසෝට හරි ආදු කෙරුවා නාමල්ගෙන් පාඩම් ඉගෙන ගන්නවට ඉරිසියාවේ. අරානි කෙල්ල නම් එර කවුද නැද්ද කියන එක මමයි විභාග කරලා බලන්නේ. ඕ තාමත් ගාටනවා ඉතින්. ඉක්මනට එන්න කිව්වේ. අපි හොරු නෙවෙයි. නැතුව වන්දනාවේ යන දෙන්නේද? ඈ සේරටම කලින් නම් කියනවා වාසගමත් එක්ක. මං දන්නවා මං දන්නවා මේ දෙන්න. ඔන්න ඔහෙ ගියාවේ මේ ලොකු කටදාන්ටි පරාජිකාරී කරනකොට. කවුද කවුද නම ඔය රතු හැට්ටකාරිගේ? කොයිනි ලොකු ගෙන් නෙවෙයි මං ඇහුවේ. මෙතන ඉන්න මේ උස රතු හැට්ටකාරිගෙන් මං ඇහුවේ. ඔව් කියමු කියමු කියමු. මගේ නම කොයිනි මැණිකේ. කොයිනි මැණිකේ. මැණිකේ නැතුව නමක් නැද්ද? වෙන නමක් නැද්ද? කොයිනි. කොයිනි අන්න ඒක හොඳයි. ඒක හොඳයි. කොයිනි මේ ගම්මුලා දෑනියගේ ඇල්හේනට අවසර නැතුව ඇතුළුනේ එක වැරද්දා. නෑ නෑ නෑ. මං මේ හේනට ඇතුළුනේ නෑ. අපි ආන් අර උගුරැස්ස ගහගාව තියෙන හේනටයි ඇතුළුනේ. දැන් මේ හිටගෙන ඉන්නේ කාගේ හේනේද? අපිට මෙහාට එන්න කියව හින්දානේ අපි දැන් ඇවිත් මෙතන හිටගත්තේ. නැත්තම් අපි හිටියේ ආන් අර එහා හේනේ. ඒ හේනත් මගේ. මේ හේනත් මගේයි කෙල්ලනේ. දැනගනිල්ල. නමුත් මුදියන්සේ මාමා කිව්වේ ඒ හේන උන් දැගේ කියලා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ඔව් ඔව්. කෝ දැන් මුදියා? කෝ දැන් මුදියා? මෙතන නෑ. නැති එක මට පේනවා කෙල්ලේ. මං අහන්නේ කොයි වෙලාවේද කීවේ ඒ ඉඩම මුදියන්සේගේ කියලා. මේ ඔන්න ඕක අල්ලා දාලා මේ කෙල්ලන්ට යන්ට දෙන්න. නෑ 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 නෑ. මුදියට අයිති නෑ අර තියෙන උගුරස්ස ගහගාව තියෙන ඉඩම් කෑල්ල. අනිත් කාරණාව
මේ කෙල්ලෝ දෙන්නා මේ පුරවගෙන ඉන්න මලු දෙකේ තියෙන ගඩා ගිඩිය මගේ හේනෙන් කඩා ගන්න ඇති මේවා. ඔය ඔය මොනවද ඔය ළමයි කඩාගත්ත ගඩා ගෙඩි ළමයි නේ? කියමු බලන්න. ආ මොනවද මොනවද? අපේ ගඩා ගෙඩියක් කඩාගත්තේ නෑ. නෑ නෑ. නැතිනම් ඔය මලු දෙකේ පුරවගෙන ඉන්නේ අලබතලද? ඈ? ඇයි මොකද උත්තර නැද්ද? චී 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 ඔහොම කතා කරන්න එපා. මොනවද කියන්නේ ඔය? මේ ළමයි බිසෝත් එක්ක එකට ඉස්කෝලේ ගියානේ ඒ කාලේ මතක නැද්ද? ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ අනුන්ගේ වතු වලට රිංගලා හොරකම් කරන්ටද? ඈ මේ 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 ඕන් ඔක අල්ලා දාලා මේ දෙන්නට යන්ට දෙන්න. නෑ නෑ නෑ. දැන් මේ හොරකම කරන්ට මේ කෙල්ලන්ව මෙහාට එව්වේ මුදියලන්. මට තව හුඟක් දේවල් අහගන්න තියෙනවා. සේරටම කලින් කොට්ටුර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලලා ඉන්නවකෝ. දැන් මේ ළමයින්ගේ මව්පියෝ දැනගත්තාම මොකද වෙන්නේ දෙයියනේ? මොකද වෙන්නේ මොකද වෙන්නේ? මොකෝ උන් මගේ අස්පයාට වෙඩි තියන්නද? මොකද වෙන්නේ? අස්පේක ඉඳලා එපාය ඌට වෙඩි තියන්න. අසේ තියා බూరు එකත් ඉන්නවය. නමුත් මුදියට බලයක් නෑ. මගේ හේනේ මායිම ඇතුළට මේ කෙල්ලන්ව එවලා එලවලු පළතුරු කඩාගෙඩි කඩලා ගෙනියන්න කියන්න. මං කීවා නේද මලු දෙකේ මොනවද තියෙන්නේ කියලා හොයලා බලලා කියන්න කියලා සේරටෝම කලින්. හරි දැන් මං ඒක කරනවා. ඔව් ලොකෝ කියන හින්දම මං ඒක කරනවා. ඒයි කොනි 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 නෙවෙයි එහෙනම් කොයිනි කොයිනි. අන්න හරි අන්න හරි කොයිනි කොයිනි. ආ මේ තුග අනිත් කෙල්ලගේ නම මොකද්ද? මගේ නම සපුමලි. සපූ කියලයි මට කවුරුත් කතා කරන්නේ. හරි හරි. කොයිනි හපුයි දෙන්න ඔය මළුවල පුරවගෙන ඉන්න කඩාපු හොරබඩු සේරම බිමට හලලා ටිකක් පස්සට වෙලා ඉන්නවා මම ඒව පරිස්සා කරනකල්. හේන පුරාම තිබ්බා තක්කාලි එලබටු කරවිල කැකිරි තියඹරා කිරියල. ඔය කියන කිසිම දෙයක් අපි කැඩුවේ නැහැ. කැඩුවේ නැත්තම් මේ මලු දෙකේ පුරවගෙන ඉන්නේ මොනවද? ඈ හලනවා මලු දෙක උඹිමට. හලනවා හලනවා. මං හිතුවා ඕක. මං හිතුවා. ඔව් මේ බිම්මල් නේද? ඔව් ලොකු මෙනිකේ. මේ හුබස් බිම්මල්. මේවා වැලි බිම්මල්. මේ මේවා මේ ඔය ලොකු ඒවා ඌරුපා බිම්මල්. හරි හරි හරි. ඒවා කිරිකදමල්. ආ හරි හරි. මේ සේරම මේ ඉඩමේ තිබ්බ පළදාවනේ නැද්ද? ආ පළදාව? ඔව් නෑ කොහෙත්ම නෑ. මොනවා? අනික මේ බිම්මල් අපි ආන් අර කැලේට ගිය ඉඩමෙන් කඩාගත්තේ. මං කීවා දැන් මේ කෙල්ලන්ට යන්ට දෙන්න කියලා. මේ රාජකාරිය කරනකොට මට ගුරු හරුකම් දෙන්න එපා කිව්වා නේද? ඒ වුණාට දැන් ගඩා ගෙඩි හොරකම් කෙරුවයි කියලා ඇල්ලුවේ නිකන් බිම මේ පැලවෙන බිම්මල් නේද? ඈ හරි හරි. ඒ බිම කාගේද? ඈ කොහෙද ඒවා පැලවුනේ? ඔව් එහා බිම මුදියා ගෙලු. අනිත් එක වෙදමාමගේ. එදා කිව්වා මතක නැද්ද? ආ ආ ආ අන්න එනවා කියනකොටම බේරුම් කර ගන්නටකෝ. වෙදරාලාමේත් ඔය ඉඳමේ මායිම කොනිටනවා. මේ දැන් අපට යන්න පුළුවන්ද? නෑ නෑ. බොලා දෙන්නා ඔය බිම්මල් කඩාගත්තේ කාගේ ඉඳමෙන්ද? ආ ඒ ඉඳමට ඇතුල් වුණේ කාගේ අවසර පිටද? හා නැතිනම් මේ ඉඩම් වල තියෙන මායිම් ගැන කවුරු හරි ආරවුලක් ඇති කරන්ට යනවාද කියන සෑම සියලු දෙයක්ම ගම්මුලා දෑනියට විස්තර කරලා මිසක් යන්ට දෙන්න බෑ. උඹලට තේරුණාද? කොයි තමයි මාව මේ කොහෙද නැති කරදරයක පැටලෙව්වේ? දෙමිට යන්නත් නෑ මෙතන. මෙතන මේව අහගෙන ඉන්නත් බෑ. අන්නේනා වෙදරාලහාමි. වෙදරාලහාමි අපි දෙන්න වැරදි කාර්යයද නිවැරදි කාර්යයද කියලා. බුරම්පි බුරම්පි. මේක මේ මගේ නුණාට මේ තියෙන අඩිපාර හැමෝටම අයිති. ඒ හන්දා ඒක යන්නේ නැයට බුරන්ට ඕන නෑ බුරම්පි. ඈ
මේ හේන වෙදමා මගේ කිව්වා. ඇත්තෝ? මේ හරිය කැලේට ගියාම මේකත් මගේ මාලිගා තැන්නෙම කොටහක්. ඈ? ඔව්. කවුද කියන්නේ මේ හරිය ආරච්චිලගේ කොටහක් කියලා? ඈ? කියන්න දෙයක් නැහැ. ඒක මගේ ඔප්පුවල ලියලා තියෙනවා මාමා. හරි. ඔව්. එතකොට ආගර උගුරැස ගහෙන් එහා පැත්ත කාගේද? ඈ? අර අර බක්මී ගහෙන් එහාට. ඒ පැත්තත් මගේ. ඔව්. ඔව්. එමලන් අර මුදියන්සේ කිව්වේ උගුරැස ගහයි බක්මී ගහයි ඒ පැත්තම මුදියගේ කියලා. මේ හැබැයි ඉතින් අනිත් පැත්ත නම් මගේ. ඒ මුදියා මාමා තමයි අපිට ඒ හේනේ උගුරැස ගහ ළඟින් ඇතුළු වෙලා බිම්මල් කඩන්ට ඒ කිව්වේ. ආ ඔන්න ඔය වෙලාවට තමයි මගේ යස්සයා වෙස වෙන්නේ. ඒ අසයට මන් දුම්මල ඒක අහුරයි පන්දමට ගහන්නේ දුවන්ට. මොලං විද මාමා, මේ ඉඩම් කැලේට ගියාට වැඩි හරියක් අයිති මුත්තට. මුත්තට උන්ද අන්තිම හුස්ම පිටකොරන්ට කලින් මේවා මගේ අප්පච්චිගේ අප්පච්චිට, ඒ කියන්නේ මහරාල අත්තට සංගිරහ ඔප්පුවකින්. සංගිරහ නෙවෙයි, එහෙනම් සංග්‍රහ ඔප්පුවකින්. අන්න එව්වහයකකින් නොතාරිස් රාල ගෙදරටම ගෙන්නගෙනයි ලියලා දුන්නයි කියන්නේ. ඒ මහරාලගේ ඉඩම් ඊට පස්සේ ඒ පරම්පරාවේ හිටිය හැමෝටම අයිති කියලා විකුණුවලු. ආන් ඒ වැන් කොටහක් තමයි මගේ අප්පච්චි මැරෙන්න කලින් ලියවාගෙන ආන් අර පේන මූකලන සේරම මට දීලා පරලෝක ප්‍රාප්ත වුනේ. හැබැයි බොරු බලන්න පුළුවන් මේ මාලිගා තැන්නේ ඔප්පු තිරප්පු ඒවා ඔක්කොම මන් ළඟ තියෙනවා. ඇයි ඇයි මගේ ගෙදර තියෙන ඒවා ඔප්පු නෙවෙයිද? ඒවා තප්පුද? මාලිගා තැන්නේ ඔප්පුව නැති උනායි කිව්වා නේද? හයියෙන් කියන්ට එපා. නාමෙලා ඒ ඔප්පුවත් අරගෙන ගියාද? නෑ 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 නෑ, ඒ ඔප්පුව ගෙදර තිබුණේ නෑ. මතකද දවසක් බිසෝයි අපි දෙන්නයි පරණ පෙට්ටගම අනිත් පැත්ත දාලා බැලුවා? ඈ මේ වෙදමාමත් දන්නව ඇති. ඒ කියන්නේ අර ඉදම මුදියගිලු, මේ පැත්ත වෙදරාලගිලු. එතකොට මට අයිති වෙන්නේ මේ පාළු කනත්තද ඈ සොහොන් පිට්ටනියද? නෑ නෑ නෑ, මුළු කනත්තම නෙවෙයි. අන්තිමට අයිති වෙන්නේ හතරරියනක බින් කොටහක් විතරයි ආරකිල. ඒ හතරරියන දාලයි යන්නේ අන දවසේ. අනේ ලොකු මැණිකේ, දැන්වත් අපිට ගෙදර යන්න පුළුවන්ද? ඇයි අපිව නවත්තාගෙන ඉන්නේ? නවත්තාගෙන ඉන්නේ? උඹලා නවත්ත ගත්තේ අවසර නැතුව මේ මාලිගා තැන්නේ ඇල්හේනට රිංගලා පළදාව හොරකම් කෙරුවටයි. ඉතින් ඒ හොරකම් කරපු පළදාව ඔය බිම අතුරලා තියෙන්නේ ඒවා තමයි. ඔය තියෙන්නේ මෙව්වා මේ කැලේ ඉබේ පිපෙන බිම්මල්ලේ ආරච්චිල. පලදාවය කියලා කියන්නේ ගහෙන් වැලෙන් එම නැත්තම් පැලෑටි වැලි. හරි හරි, ඕවා පිපුනේ ආකාහෙද? නෑ, මේ මාලිගා තැන්න බිමේ. ඒ හින්දා මං ඕවා බිම් පලදාව හොරකම් කෙරුවා කියලයි පොතේ සටහන් කරන්නේ. බිම් පලදාව. මේ ළමයි කොහෙන්ද ඔය බිම්මල් කඩාගත්තේ? ආන් අර බක්මී ගහට එහා පැත්තේ. ඒ බක්මී ගහ තියෙන්නේ මගේ හේනේ. මුදියා මාමා කිව්වේ ඒ හරි ඒ මාමගේ කියලා. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ගන්සබා උසාවියට උඹලා දෙන්න ඔය හොරකම් කරපු පළදාවත් එක්ක. මේ බිම්මල් පළදාව නෙවෙයිලුනේ. පළදාව නෙවෙයි නම් බිම්මල් දාව කියලායි මම සපෝර්තු කරන්නේ. ඔව් ඔව් මම ලියන්නේ එහෙමයි. මොකද මොකද? ඇයි? නෑ නෑ, හිත වඩා නරකද මේ බිම්මුල් දාව කියලා ලියන එක? බිම්මුල් දාව? බිම්මුල් දාව. ඕ ඒක හොඳයි, ඒක හොඳයි. ඇයි මේ බිම්මල් සේරගේම මුලක් තියෙනව නේද? අනේ මේ ඔය ගෑනු ළමයි දෙන්නවයි ජණ්ඩා අරින්ද.
මං කීවා මගේ මුලා දෑනි රාජකාරි මට ඕන හැටියට කොරන් ඉඩ දීලා පැත්තකට වෙන්න කියලා ලොකු. එහෙමනම් ආරච්චිල දැන් අපිට යන්න අවසරද? මුවන් පැලස්ස. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ, රම්‍ය වණිගසේකර, උලපනේ ගුණසේකර, ප්‍රියන්තනී යහම්පත් සහ ඉනෝකා බුතේජු. නාද ශික්ෂණය මංජුල මඩවල සමග ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරි මුදල්නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස. නිෂ්පාදනය නන්දා ජයමාන්න.